දකින්නවා. බක්කවන්න ස්ක්‍රීන් එකක් දෙනවා. ඒක දැන් සම්ප්‍රදායක් කියලා. එහෙම එකක් ඔබට වාර්තා වෙනවා නේද? ගැළුවා දෙන්න. සමාජ විද්‍යාත්මකව ඔබතුමීලා නිර්දේශ කරන්නේ මොනවද? එහෙම හානිදායක තත්ත්වය ඒ වගේ ෆෝන් එකක් දීම මොකද දැන් පහසුවට දැන් සංකීර්ණ තත්ත්වයක් වුණ තමයි මේ මව ඒ වෙලාවේ ඉන්නේ සමහර වෙලාවට බස් එකේදී රෝවලට ආවත් ඒ ඉතින් පහසුම දේ තමයි මව කරන්නේ මව නෙමෙයි දැන් පියවරුත් කරනවා ඉදිරිදිත් ඒක කරනවා ඉතින් මේ මේකේ හානිකර තත්ත්වයේ පිළිබඳව සමාජ විද්‍යාත්මක උපදේශ මොනවද? මනසට මනෝවිද්‍යාත්මකව ඔබතුමිය කියන විදිහට බලපෑම කොහොම වෙන්න පුළුවන්ද? ඒකයි මම අහන්නේ. ඒක සරලව පැහැදිලි කරන්න. වෙලාව ඉවරයි මම මේ ගැන සරලව දැනගන්න පැහැදිලි කරන්න. දැන් අපි දන්නේ ඒගොල්ලෝ අපි කියන මාත්‍යාරක අධ්‍යාපනය. මොකද ලර්නින් කියන එක විවිධ අංශවලින් එකක් තමයි ඇකඩමික්ස් කියලා කතා කරලා ඉස්කෝලේදී ඉගෙනගන්න. අනිත් එක තමයි ඔබ්සර්වේෂන් එකේ නිමි කියන්නේ. ඒ ඔබ්සර්ව් කරලා දෙයක් අයිසෙදී බලන එක. මිදෙන්නේ අනුකරණය කරලා අනිත්‍ය කරනදී කරන්නේ ඉගෙන ගන්න. ඒකෝද ළමයි ෆෝන් එකක් දීලා ඒක ඇතුලේ තිබ්බාම අනුකරණය ඒක ඔබ්සර්වේෂන් කරලා ඉගෙන ගන්න වගේ දේවල් දරුවට ලැබෙන්නේ නැහැ. දරුවෝ කුටිම සමාජයක් ඇතුලේ අරවන් වේ කරන විශේෂ එකම දෙයක් ඇතුලේ තමයි යන්නේ. මගේ සරල විනාඩි කිහිපයක් පැහැදිලි කරන්න ඉතින් සම්පූර්ණ එකක් විදිහට එන අපිට ළමයි බස් එකේ එක්කම යනවා. ඒ
පීඩාව අපිට බෙහෙත් දෙන්න තේරුම් ගන්න හරි ලස්සන